අක්මාව යනු මිනිස් සිරුරේ ඇති දෙවන විශාලතම ඉන්ද්‍රිය වන අතර විශාලතම ග්‍රන්ථියයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ පරිවෘතියට දායක වීම, දේහ උෂ්ණත්වය නියාමනයට දායක වීම, රුධිර ගබඩා කර තබන අවයවයක්සේ ක්‍රියාත්මක වීම, ඛනිජ ද්‍රව්‍ය ගබඩා කිරීම, ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම මෙන්ම ප්‍රධාන වශයෙන් සිරුරේ විෂහරණ අවයවයක්සේ ක්‍රියා කිරීම අක්මාව විසින් ඉටු කරන කෘත්‍යයන් අතර වෙනවා. නමුත් කාලයත් සමග ඇතැම් විට අක්මාව අකර්මණ්‍ය වීම සිදුවන්නට පුළුවන්. මේ සඳහා එහි විෂ අපද්‍රව්‍ය එක් රැස් වීමත් ප්‍රධාන හේතුවක් වන්නට පුළුවන්. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා දෛනිකව අක්මාව තුළ දැඩි ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසාම මෙම අවයවය පීඩනයට ආතතියට ලක්වීම සිදුවන්නට පුළුවන්. ඔබේ අක්මාවට විෂද්‍රව්‍ය ආරක්ෂිතව අපද්‍රව්‍ය ලෙසට පරිවර්තනය කිරීමේ හැකියාව තවදුරටත් සාමාන්‍ය පරිදි සිදු කළ නොහැකි විට අක්මාව යථා තත්ත්වයට පත් වී සිරුරෙන් බැහැරවීමට පටන් ගන්නා තුරු එම විෂද්‍රව්‍ය ඔබේ සිරුරේ මේදපටක තුළ තැන්පත් වී පවතිනවා. අක්මාව අකර්මණ්‍ය වූ විට පහළ විය හැකි ලක්ෂණ හයක් ගැනයි අපි අද ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. ආකූල බව ඔබේ අක්මාව තුළ විෂද්‍රව්‍ය පිරී ඇති විට ඊට රුධිරය නිසි පරිදි ක්‍රමවත් පෙරීම සිදු කරන්නට බැරි වී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විෂ අපද්‍රව්‍ය ඔබේ මොළයට ගමන් කරනවා. මෙසේ සිදුවන විට මනසේ වියවුල් බව, මතක ආශ්‍රිත ගැටලු ඇතිවීම සහ තීරණ ගැනීමේ දුෂ්කරතා ආදී ලක්ෂණ ඔබ කෙරෙන් පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. රුධිරයේ සීනි මට්ටම අඩුකම. රුධිරයේ සීනි සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යාම අක්මාව විසින් සිදු කරන තවත් වැදගත් කාර්යයක්. අක්මාව පීඩාවට ආතතියට ලක්වී ඇති විට අප සිරුරේ රුධිරයේ ඇති සීනි මට්ටම එකවරම පහත වැටීමක් අත්දකින්නට පුළුවන්. රුධිරයේ සීනි මට්ටම අඩුවීම හේතුවෙන් සිරුරට විඩාබර බවක්, නොසන්සුන්කාරී බවක් සහ මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට නොහැකි වීම ආදී තත්ත්වයන් මතුවන්නට පුළුවන්. හෝමෝන අසමතුලිතතාවය. අක්මාව විසින් ලිංගික හෝමෝන පාලනය කිරීමද සිදු කරනවා. අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් සිරුරේ ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම් අසමතුලිත වන්නට පුළුවන්. මනෝභාවයන් වෙනස් වීම. ඔබේ මනෝභාවයන් සහ මතකයේ රඳා පවතින්නේ නැතනම් තීරණය වන්නේ මොළයේ පවත්නා ස්වභාවය මතයි. නමුත් විෂාපද්‍රව්‍ය වැනි දෑ මොළයට ගමන් කිරීම සිදු වූ විට ඔබට දේවල් මතක තබා ගැනීමේ ගැටලු මතුවීම සහ නිරන්තරයෙන් ඔබේ මනෝභාවයන් වෙනස් වීම වැනි ගැටලු ඇතිවන්නට පුළුවන්. ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත රෝග ගැටලු. ඇතැම් අයට නිරන්තරයෙන් උණ, සෙම් ප්‍රතිශාව සහ වෙනත් වෛරස් ආසාදනයන් වැළඳීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව වන්නේ සිරුරේ ඇති විටමින් සී ඌනතාවයයි. නමුත් ශක්තිමත් ප්‍රතිසංස්කරණ පද්ධතියක් ගොඩනැංවීම සඳහා සිරුරේ ඇති ප්‍රධාන අවයවයක් වන අක්මාව ඉතාමත් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ඒ අනුව ඔබේ අක්මාව නිරෝගීව පවතින තාක්කල් ඒ ක්‍රියාකාරීත්වය මගින් වෛරසයන්ට සහ බැක්ටීරියාවන්ට එරෙහිව වඩාත් හොඳින් සටන් කරමින් සිරුර ආරක්ෂා කරනවා. නිද්‍රා ඇප්නියාව. නිද්‍රා ඇප්නියාව යනු පුද්ගලයෙකුගේ ශ්වසනය තප්පර 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තිස්සේ එකවරම නැවතීම සහ යළි ක්‍රියාත්මක වීමට පටන් ගැනීමට සිදුවන පීඩාකාරී රෝගී තත්ත්වයයි. ඇප්නියා තත්ත්වයේ යම්කිසි රෝග ලක්ෂණයක් ඔබ තුළ පහළ වී ඇත්නම් බොහෝ දුරට ඔබේ අක්මාව නිසි පරිදි සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා නොකරනවා වන්නට පුළුවන්. එබැවින් වහාම ඔබේ අක්මාව වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරගන්න. අක්මාවේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වැඩි දියුණු කරගන්නට පුළුවන් ක්‍රම මොනවාදයි අපි දැන් බලමු. දිනකට ඔබ පරිභෝජනය කරන ෆ්‍රක්ටෝස් ප්‍රමාණය ග්‍රෑම් 20කට සීමා කරන්න. ප්‍රදාහය තත්ත්වයන් උද්ගත වීමට හේතුවන එළවලු තෙල් භාවිතය අවම කරන්න. සෝඩා පාන වර්ග පානය කිරීමෙන් වළකින්න. පලා වර්ග සහ කොළ පැහැති එළවලු වර්ග ආහාරයට ගන්න. මද්‍යසාර පානය භාවිතය අවම කරන්න. සල්ප පෝෂක අඩංගු ආහාර මූලාශ්‍රල සැලකෙන බිත්තර සුදු ලුණු සහ ලූණු වර්ග ඔබේ ආහාර වේලට එක් කර ගැනීමට අමතක කරන්න එපා.